පිරිවෙන දහම් පාසල තෙරුවන් සරණයි ආයුබෝවන්. සාමාන්‍ය පෙළ විභාගය සඳහා බුද්ධ ධර්මයේ විෂයට අදාළ 16 වෙනි පාඩමේ 3 වෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරනවා ප්‍රථම ධර්ම සංගීතය පිළිබඳව. පළවෙනි ධර්ම සංගායනාව පිළිබඳව අපි බලමු. පළවෙනි ධර්ම සංගායනාව ගැන අපිට ඉගෙන ගන්නට තියෙන තොරතුරු මොනවද කියලා. මේට කලින් කොටස්වලදී සංගායනාවක් කියන්නේ මොකක්ද කියන එකත් සංගායනාවන් හතරෙම වැදගත් කරුණු අපි ඔබට ඉදිරිපත් කළා. පළවෙනි ධර්ම සංගායනාව. මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ පෙළ පොතත් අරගන්න. පෙළ පොතේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදී විසූ දුර්මතධාරී භික්ෂූන් නිසා සසුනට සිදුවිය හැකිව තිබූ විනාශය වළක්වා ගැනීමට මෙම සංගායනාව මගින් හැකි විය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ දුර්මත දරපු බොහෝ භික්ෂූන් වහන්සේලා හිටියා. ඒ භික්ෂූන් වහන්සේලා පස්සේ කාලයේදී ශාසනය විනාශ කරන්නට අවශ්‍ය බොහෝ දේවල් සිදු කළා. එයින් වළක්වලා ශාසනය ආරක්ෂා කරගෙන යාම සඳහා හේතුවක් වුණා පළවෙනි ධර්ම සංගායනාව. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ අවස්ථාවේ සම්බුද්ධ පරිනිර්වාණය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමටත් පෙර මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. ඇවැත්නි නොහඬව් නොවැළපෙව්, අපි මේ මහා ශ්‍රමණයාගෙන් මනවින් මිදුනෝ වෙමුයි. නොමනා ප්‍රකාශ කළ සුබද්ද සුබද්ද්‍ර වැනි භික්ෂුන් වහන්සේලා නිහඬ කිරීමට ප්‍රථම සංගීතියට හැකිවේ. ඇවැත්නි නොහඬව් නොවැළපෙව්, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනවින් මිදුනෝ වෙමු. ඒ විදිහට ප්‍රකාශයක් කරනවා සුබද්ද්‍ර කියන භික්ෂුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීමටත් පළමුවෙන් තමයි මේ විදිහේ ප්‍රකාශයක් සිදු කරන්නේ. ධර්ම විනය විරෝධී ප්‍රකාශයක්. ඒ තත්වයෙන් ඇතිවෙන්නට තිබුණු විනාශය මගහරවන්නට පළවෙනි ධර්ම සංගායනාව හේතුවක් වුණා. ධර්මය හා විනය විසිරුණ මල් ගොඩක් මෙන් අසංවිධානාත්මකව පැවතිනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වේලාව වෙනකොට ධර්මය සහ විනය විසිරිච්ච මල් ගොඩක් වගේ සංවිධානාත්මකව සංග්‍රහ කිරීමක් සිදු වෙලා තිබුණේ නැහැ. ඒන් ධර්මය විධිමත්ව ගොනු කර නිකාය වශයෙන් පහකට වෙන් කරන ලදී. පළවෙනි ධර්ම සංගායනා වේලාවේදී ඒ විදිහට විසිරලා තිබුණු ධර්මය විනය විධිමත් ආකාරයකට සංග්‍රහ කරලා නිකාය වශයෙන් කොටස් පහකට වර්ග කළා. සසුනේ සුරක්ෂිත බව අරමුණු කොට ඒ ඒ ධර්ම කොටස් මුක පරම්පරාගතව රැකගෙන ඉදිරියට ගෙන ඒම සඳහා භානක පරම්පරාවලට බාර දීමටද එම සංගායනාවේ තවත් වැදගත් මෙහෙවරකි. දීමද භානක පරම්පරාවලට බාර දීමද එම සංගායනාවේ තවත් වැදගත් කාරණාවක්. පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි ධර්මයේ කොටස් වශයෙන් වර්ග කරලා එක් එක් පිරිසට පවත්වාගෙන යාම සඳහා බාර දෙන්නේ. මේ බාර දුන්නු පිරිස භානක වරු විදිහට තමයි හඳුන්වන්නේ. මේ භානකවරුන්ට ධර්මය ආරක්ෂා කරගෙන යාම සඳහා බාර දෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී. ඉතින් ඒ විදිහට
सूत्र धर्म निकाय वसेन दीक निकाय मध्यम निकाय अंगुत्तर निकाय संयुक्त निकाय सह खुद्दक निकाय विधियट वर्गीकरणे कला दीक निकाय मध्यम निकाय अंगुत्तर निकाय संयुक्त निकाय सह खुद्दक निकाय विधियट इतिन मे विधियट संग्रह करपु धर्मे भानक परपुरुवलट भानक परंपरावलट बार दुन्ना दीक निकाय बार दुन्ने आनंद तेरुन प्रधान शिष्य अनुशिष्य परंपरावट आनंद तेरुन वहांसे प्रधान करगत शिष्य अनुशिष्य परंपरावलट बार दुन्ने दीक निकाय प्रथम धर्म संगाय नाम विलावेदी मज्जिम निकाय बार दुन्ने मज्जिम बानक वरुंट सरयू तेरुंगे शिष्य अनुशिष्य परंपरावट सरयू तेरुन वहांसेगे शिष्य अनुशिष्य परंपरावट अंगुत्तर निकाय अनुरुद्ध तेरुन प्रधान शिष्यानुशिष्य परंपरावट संयुक्त निकाय महाकाश्यप तेरुन वहांसे प्रधान करगत्त शिष्यानुशिष्य परंपरावट खुद्दक निकाय सियलुम भिक्षुन वहांसेला पवत्वाग्नियान यैम संदहा वगकीम भारगत्ता नेवत वतावक अपि बलमु दीघ निकाय आनंद तेरुन प्रधान शिष्यानुशिष्य परंपरावट मध्यम निकाय सरयुत तेरुन के शिष्यानुशिष्य परंपरावट अंगुत्तर निकाय अनुरुद्ध तेरुन प्रधान शिष्यानुशिष्य परंपरावट संयुक्त निकाय महाकाश्यप तेरुन वहांसे प्रधान शिष्यानुशिष्य परंपरावट खुद्दक निकाय सियलुम भिक्षुन वहांसेलाट इतिन ए विधियट वर्गीकरणे करला पवत्वाग्नि यामट भार दुन्ना इतिन ए विधियट निकाय पहकट बेदुनु बव अपि इगन गत्ता ए निकाय पह इगन गत्ता इतिन पलविनि धर्म संगायनाव अवस्थावेदी धर्मय वर्गे करन लद निकाय पह नम करन्नट किला अपिन प्रश्नयक अहन्नट पुलुवन्कम तियेनवा एहेम नैत्तम ए निकायन भार दुन्नु भारव कटयुतु करपु भानक परंपरावन मोनवद कियन एक पिलिबंदवत अपिट अवदाने यमु करन्नटम वेनवा ईट पास्से निकाय कियन्ने मोकक्द कियन एक विग्रह करनु निकाय यनु समूहयै कोटसै एकतुवै दीघ निकाय दीर्घ सूत्र समूहय दीघ निकाय उना दीर्घ सूत्र कोटस अंतर्गत वेन कोटस दीघ निकाय उना दीर्घ वू सूत्र एकतु वेच्च कोटस दीघ निकाय उना ए विधियट मध्यम निकाय अंगुत्तर निकाय संयुक्त निकाय खुद्दक निकाय वसेन समूह कोटस एकतु यनारते निकाय विधियट संग्रह कला सामान्यं वसेन सलकनकोट प्रमाणेन दिक्कू सूत्र एकत्व दीघ निकाय नमिन हंदुन्वनु लभुवा प्रमाणेन दिक्कू सूत्र दीघ निकाय मध्यम प्रमाण सूत्र एकत्व मध्यम निकाय मध्यम प्रमाणे सूत्र मध्यम निकाय संख्यात्मक अंकयन अंकेट वेडिवन से धर्म करुणु वदाल सूत्र एकत्व अंगुत्तर निकाय एकक निपाते एके कारणावन अंतर्गत वेन इगेन्वी धर्म करुणु दुख निपाते अंगुत्तर निकाय देवनी निपाते दुख निपाते तीयन्नी कारणा देखगाने देशना करपु कोटास ए विधियट अंकेट अंकयन अंकेट वेडिवेन विधियट संग्रह करपु कोटास अंगुत्तर निकाय उना එකිනෙකට ගෙතු ධර්ම කරුණු ඇතුළත් සූත්‍ර එකතුව සංයුක්ත නිකාය නමින් සංග්‍රහ කරලා එකිනෙකට ගෙතු එකිනෙකට ගොතලා එකිනෙකට සංග්‍රහ කරලා දක්වපු නිකාය සංයුක්ත නිකාය වුණා. කුඩා ප්‍රමාණයේ දේශනා එකතුව කුද්දක නිකාය නමින් හඳුන්වනු ලැබුවා. කුඩා ප්‍රමාණයේ දේශනා එකතුව කුද්දක නිකාය විදිහට හඳුන්වනු ලැබුවා සංග්‍රහ කළා. පළවෙනි ධර්ම සංගායනාවේදී විනය පස්සාකාරයකින් සංග්‍රහ කළා. විනය පිටකය විදිහට අපි අද කතා කරන්නේ අද පවතින විනය පිටකය විදිහට මේ සංග්‍රහ කරපු කොටස් පහ. පළවෙනි කොටස පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, චුල්ලවග්ග පාළි, මහවග්ග පාළි, පරිවාර පාළි කියලා කොටස් පහකට විනය පිටකය වර්ග කළා. නැවත වතාවක් බලමු. පරාජිකාපාලි පාචිත්‍යපාලි චුල්ලවග්ගපාලි මහවග්ගපාලි සහ පරිවාරපාලි විදිහට විනය පිටකයේ
කොටස් පහකට වර්ගීකරණය වුණා. විනය පිටකය ලෙස හැඳින්වෙන මෙම මූලාශ්‍රයට ඇතුළත් වන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට අදාළ විනය ශික්ෂාවන් හා පාලන ක්‍රමයයි. මොකක්ද මේ විනය පිටකය කියන්නේ? උපසම්පදා භික්ෂුන් වහන්සේලාට අදාළ විනය ශික්ෂාවන් සහ උපසම්පදා භික්ෂුන් වහන්සේලා පාලනය විය යුතු ආකාරයේ පාලන කටයුතු. ආරාමික වාසය කළ යුතු ආකාරය. සිවුරු පෙරවිය යුතු ආකාරය. ආවාසයන් පවත්වාගෙන යා යුතු ආකාරය. ආරාම ඉදිකරගත යුතු ආකාරය. කියන මේ විනය ශික්ෂාවන් ඇතුළත් වෙන කොටස තමයි විනය පිටකයේ විදිහට හඳුන්වන්නේ. පරාජික පාලිය පාචිත්‍ය පාලිය තුළ උපසමන් භික්ෂුන් වහන්සේලාට අදාළ ශික්ෂා ප්‍රඥප්තිද පරාජික පාලිය තියෙන්නේ පාචිත්‍ය තුළ තියෙන්නේ උපසමන් භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට අදාළ ශික්ෂා ප්‍රඥප්ති පැනවීම ශික්ෂා පද පැනවීම චුල්ලවග්ග පාලිය හා මහවග්ග පාලිය තුළ සංඝ සමාජයේ පැවැත්මට හා උපසමන් භික්ෂුන් වහන්සේලාගේ පෞද්ගලික හා සාමූහික යන දයන්සයටම අදාළ වගකීම් ඇතුළත් වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ පෞද්ගලික සහ සාමූහික අංශ දෙකටම අදාළ වගකීම් ඇතුළත් වෙන්නේ චුල්ලවග්ගපාලි සහ මහවග්ගපාලි කියන කොටස් දෙකේ. විනය පිටකයේ උපාලි තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවට තමයි පවත්වාගෙන යෑම සඳහා භාර වුණේ. මාගේ ඇවෑමෙන් භික්ෂූන්ගේ එකගතාව මත කුඩා අනුකුඩා ශික්ෂාපද වෙනස් කරගත හැකි යැයි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන තිබිනි. බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා, මාගේ ඇවෑමෙන් මගෙන් පස්සේ භික්ෂූන්ගේ එකඟතාවය මත කුඩා අනුකුඩා කුද්දානුකුද්දක ශික්ෂා වෙනස් කර ගැනීමට අවසර දෙනවා කියලා. ඒ අනුව එකී කුඩා අනුකුඩා ශික්ෂාපද කවරේ දැයි තීරණය කිරීමේ ගැටලුවද ප්‍රථම ධර්ම සංගායනාවේදී මතුවිය. පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී මේ කුඩා අනුකුඩා ශික්ෂාපද මොනවද කියන එක පිළිබඳව සාකච්ඡා වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට සඳහන් කරනවා, මගේ ඇවෑමෙන් මගින් පස්සේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාගේම එකඟතාවයෙන් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙනස් කරගන්න අවසර තියෙනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කුඩා අනුකුඩා ශික්ෂා මොනවද කියන එක පිළිබඳව දේශනා කරලා තිබුණේ නැහැ. ඒ නිසා පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ මොනවද කියන එක පිළිබඳව සාකච්ඡා වුණා. එහෙත් අවස්ථාවේ හැටියට එය නොකළ යුතුය. එසේ කළහොත් බුදුරදුන් පිරිනිවි නොබෝ කලකින්ම සංඝයා විනය නීති වෙනස් කරතැයි මහජනයාගේ චෝදනා එල්ල විය හැකියැයි සලකා එසේ වෙනස් නොකිරීමට තීරණය කෙරිණි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ටික කලකින්ම විනය නීති වෙනස් කරමින් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාට හිතුණු පරිදි කටයුතු කරනවා කියලා චෝදනාවකට ලක්වෙන්නට සිදුවෙනවා කියන අරමුණ නිසා, සිදුවේවි කියන අදහස නිසා මහකාශ්‍යප තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා තීරණය කළා කුඩානුකුඩා ශික්ෂාපද වෙනස් නොකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයත් විනයත් ඒ විදිහටම පවත්වාගෙන යන්නට. ඒ නිසා කුඩානුකුඩා ශික්ෂාපද වෙනස් කිරීමේ තීරණය වෙනස් නොකර සිටින්නට පළවෙනි ධර්ම සංගායනාවේදී එකඟතාවය පළ වුණා. ඒද සාසන චිරස්ථිතිය උදෙසාගත් තීරණයකි. එක සාසනයේ ස්ථිර පැවැත්ම සඳහා යහපත සඳහා ගත්ත ගොඩක් වැදගත් වෙන තීරණයක් වෙනවා. කුඩා අනුකුඩා ශික්ෂාපද ටික ටික වෙනස් කරන්නට ආරම්භ කළා නම් අද වෙනකොට විනය නීති බොහෝ සෙයින් වෙනස් වෙලා සාසනයේ විනය නීති සම්පූර්ණ විනාශයට පත් වෙලා තිබෙන්නට තිබුණා. ඉතින් අපි බලමු අපි මේ කොටසේදී සාකච්ඡා කළේ මොනවද කියන එක පිළිබඳව. කුඩානුකුඩා ශික්ෂාපද පිළිබඳව සාකච්ඡාව ධර්ම සංගායනාව අවසානයේදී සිදු වුණා. ඒ වුණත් මහකාශ්‍යප තෙරුන් වහන්සේ ඇතුළු වගකිව යුතු භික්ෂුන් වහන්සේලා තීරණය කළා විනය ශික්ෂාපද කුඩානුකුඩා ශික්ෂාපද වෙනස් නොකර ඒ විදිහටම පවත්වාගෙන යන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණා, මාගේ ඇවෑමෙන් භික්ෂුන්ගේ එකඟතාවයෙන් මත කුඩානුකුඩා ශික්ෂාපද වෙනස් කරගත හැකියි කියලා.
महापरिनिब्बान सूत्रे बव संदहन वेनवा विनय पिटकय पवत्वाग्नियम संदहा बार उने उपालितरुन वहन्से एतुलु शिष्यानुशिष्य परंपरावट इतिन चुल्लवग्गपालय सह महावग्गपालय कियान्ने विनय पिटके कोटस देकाक मे कोटस तुल अंतर्गत विन्ने संघ समाजे पैवत्मट सह उपसंपदा भिक्षुन वहन्सेलागे पौद्गलिक सह सामूहिक अंश देकट अदाल वगकी अपिन प्रश्नयक् अहन्नट पुलुवन् संघ समाजे पैवत्मट सह उपसंपदा भिक्षुन वहन्सेलागे पौद्गलिक सामूहिक यन अंश देकटम अदाल वगकी मेतुलत् वेन विनय पिटके कोटस देक मुनवद कियला चुल्लवग्गपालि महावग्गपालि पाराजिक पालिय सह पाचित्य पालिय तुल अंतर्गत वेन्ने कुमन शिक्षा पदद उपसपान भिक्षुन वहन्सेलाट अदाल प्रज्ञाप्ति शिक्षा पद पेनवी विनय पिटके विधियट हंदुन्वन एहि अंतर्गत वेन्ने मुनवाद उपसंपदा भिक्षुन वहन्सेलाट अदाल विनय शिक्षा पद तमाय एतुलत वेन्ने विनय पिटके वर्गीकरणे वू कोटास पह मुनवाद पाराजिक पाली पाचित्य पाली चुल्लवग्गपालि महावग्गपालि परिवार पाली कियला पीट संधान करन्नट पुलुवन् वेन्नट ओन खुद्दक निकाय नमिन हंदुन्वन लद्दे कुडा प्रमाणे देशना एकतुवक अंतर्गत वेच्च सूत्र पिटके अवसान ग्रंथे संयुक्त निकाये एकिनेकट गेतु धर्म करुणु संग्रह वसीन एकतु करला तीनवा अंगुत्तर निकाये विशेषत्वे वन्ने कुमक्द अंकेन अंकेट वेडि वेनसे धर्म करुणु वदाल कोटस संग्रह करपु कोटस अंगुत्तर निकाय मध्यम प्रमाणी देशनांतर्गत वेन निकाय मच्छिम निकाय दीघ निकाय संधान वन्ने केबंधु सूत्र देशनावंद तरमक दीर्घ सूत्र देशनावन अंतर्गत वेन्ने दीघ निकाय निकायन्नट अर्थ दैक्विय है कि अदहस तुनक लियन समूहय कोटस एकतु यन अदहस केला पिट पिलितुरु देन्नट पुलुवंग वेन्नट ओन इतिन ईलंगट अपेन अहन्नट पुलुवंगकम तियेनवा एक एक निकायन बार दुन्नु परंपरावन मुनवद कियला एक एक निकायन बार दुन्नु भानक परंपरावन मुनवद कियला दीघ निकाय आनंद तेरुन वहन्से प्रधान शिष्य अनुशिष्य परंपरावट मध्यम निकाय सरयुत तेरुन वहन्से अतुलु शिष्यानुशिष्य परंपरावट अंगुत्तर निकाय अनुरुद्ध तेरुन प्रधान शिष्यानुशिष्य परंपरावट संयुक्त निकाय महाकाश्यप तेरुन वहन्से प्रधान शिष्यानुशिष्य परंपरावट खुद्दक निकाय सियलुम भिक्षुन वहन्सेलाट पवत्वाग्नियम संधा पेवरुना इतिन भानकवरु पत्किरीमत पलविनी धर्म संगायनावे सिदुवेच्च इत्तामत वेदगत वेन कारणयक् धर्मे पवत्वाग्नियम संधाय मे भानकवरु पत्किरीम सिदुवुने एवगेम निकाय वसेन पहकट वर्गीकरणे करला विसिल्ला तिबुनु मालगुडाक वगे तिबुनु धर्म विनय संग्रह किरीम प्रथम धर्म संगायनावेदी सिद्धवुना आसन्नतम हेतुव वेच्च सुभद्र भिक्षुवगे प्रकाशय एवत्नि नोहंडाव नोवेलपेव अपि ए महाश्रमणयागिन मेनविन मिदुनो वेमु कियन प्रकाशय तमाय सुभद्र भिक्षुव विसिन प्रकाश करन लद धर्म विनय विरोधी प्रकाशय मेक तमाय पलविनि धर्म संगायनाव पैवत्वीम संधा आसन्नतम हेतुव बवट पत्तुनि अपि ए साकच्छा कले बुद्ध धर्मय विषयट अदालव सामान्य पेल विभागयट वेदगत् वेन करुणु राशियक् मे करुणु वशयेन मे कोटस मतक तबा गैनीम तमाय मे पाडम वलिन अपि करन्नट ओन एवगेम यम किसी अवस्थावक गैटलुवक् निर्माणये वेन्नट इड नोदी यम किसी वेदगत् देयक् संग्रह करला एवा पवत्वागेन यान्नट कण्डायम वर्गीकरणे करला ඒ විදිහට පවත්වාගන්නේ මේ ආදර්ශයත් අපිට මේ පාඩමින් ලබා දෙනවා. ඒ වගේම ධර්ම විනය සංග්‍රහ කරන ආකාරයන් පිළිබඳව යම් කිසි දෙයක් නිවැරදි විදිහට පිළිවෙලට සංග්‍රහ කරන්නේ කොහොමද කියන එකත් ආදර්ශයෙන්ම අපිට ලබා දීලා තියෙනවා. මේ විදිහේ කරුණු බොහොමයක් මේ කොටසේදී අපි සාකච්ඡා කළා. ඊළඟ කොටසේදී අපි බලාපොරොත්තු වෙනවා දෙවැනි ධර්ම සංගායනාව පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්නට. සේනම් ඒ කොටසෙන් හමු වී මේ බලාපොරොත්තුෙන් මේ කොටසෙන් සමුගන්නව ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිරිවෙන
දහම් පාසල අපේ YouTube නාලිකාවෙන්නේ